ජාතික ආරක්ෂක විද්‍යායතනයක් ස්ථාපිත කොට ජාතික ආරක්ෂාව පිළිබඳ ඉහළ මට්ටමේ පාඨමාලා සකස් කිරීමට කෙටුම්පත් සැකසීම. අපොස උසස් පෙළ සමත් සිසුන් කඩිනමින් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දීම. විශ්වවිද්‍යාල වරම් නොලබන උසස් පෙළ සමත් සියලු සිසුන්ට විශ්වවිද්‍යාල වරම් ලබා දීමේ අවකාශය කඩිනමින් සැකසීමේ මූලික කටයුතු සම්පාදනය. අන්තර්ජාතික රැකියා වෙළඳපොළට ගැලපෙන පරිදි පුහුණු පාඨමාලා ආරම්භ කර නිපුණතාවයක් සහිත තරුණ පරපුරක් රැකියා වෙළඳපොළට යොමු කිරීමට පියවර ගැනීම. ජාතික අධ්‍යාපන පීඨ විශ්වවිද්‍යාල ආයතන බවට පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීම. දිළිඳුකම පිටු දැකීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් අන්ත දරිද්‍රතාවෙන් පෙළෙන පීඩිත පවුල්වලින් තෝරාගත් නිපුණතාවයක් නොමැති තරුණ තරුණියන්ට රජයේ රැකියා ලක්ෂ්‍යයක් උදා කර දීම. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් අන්තර් අමාත්‍යංශ කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීම. දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පාලනය ඉලක්ක කර ගනිමින් වැලි පස්සා බැටි ප්‍රවාහනය සඳහා වූ බලපත්‍රකමේ අහෝසි කිරීම. සාම්ප්‍රදායික සුළු කර්මාන්ත ක්ෂේත්‍රයේ යෙදෙන කම්කරුවන්ට අමුද්‍රව්‍ය ලබා ගැනීමේදී සිදු වූ අපහසුතා වැළැක්වීමට අදාළ සංශෝධන ගෙනීම. මාර්ග තදබදයට විකල්පයක් ලෙස කිලෝමීටර් ලක්ෂයක විකල්ප මාර්ග ජාලයක් සකස් කිරීමට කෙටුම්පත් සැකසීම. රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව සොයා බැලීම සඳහා ඒ ආයතනවල නිරීක්ෂණ චාරිකාවේ නිරතවීම. MCC ගිවිසුම් පිළිබඳව සවිස්තරාත්මකව අධ්‍යයනයක් සිදුකොට නිර්දේශ ඉදිරිපත් කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීම. රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත් කිරීම. ජනාධිපති කාර්යමණ්ඩලයේ පරිවාර රත සීමා කිරීම සහ ජනාධිපතිවරයා නිල නිවස ලෙස තමන්ගේම පදිංචි නිවස තෝරා ගැනීම පසුගිය මාසයේ තුල එළඹි ජනතාවාදී තීරණවලින් කිහිපයක්.